රණවිරුවකු සතු ආඩම්බරය මව් බිම කෙරෙහි ඉටු කළ යුතුයකම් හා වගකීම් උදෙසා දක්වන කැපවීම බව සිය ජීවිතය තුළින්ම ප්‍රත්‍යක්ෂ කළ මිල කළ නොහැකි රණවිරු තරුව සලපතල මලුවක් සෙස් සියල්ලම විඳ දරාගෙන රසික සිත් වෙත සමාධිය රැගෙන ගිය සුපිරි වීර තාරකාව බ්‍රිගේඩියර් රාජිත අම්පෙමහොට්ටි මම පොඩි හිතුවක්කාර තීරණයක් ගත්තා මට නිෂ්පාදකවරුත් මොනවා කියයි දන්නේ නැ දොස් කියයි දන්නේත් නැ කාලසටහනට අනුව තිබුණේ මේ ගීතෙන් පස්සේ කෙලින්ම විරාමයකට යොමුවන්න නමුත් මට හිතුණා මේ ගීතය ඔබ ගැයුවට පස්සේ මගේ පියාණන් වෙනුවෙන් මේ ගීතේ මුල් ගායකයා වෙනුවෙන් ඔබට මාගේ ස්තුතිය පුද කරන්නටම ඕනේ කියලා එතක මම දන්නවා ඔබ ඔබතුමන් එතුමන්ගේ හොඳ රසිකයෙක් කියලා නිතරම එතුමන්ගේ ගීත ඔබතුමන් තෝරා ගන්නවා කියලා මට ඒ කටහඬෙත් ලොකු හුරුකමක් දැනුණා
ඔබතුමන්ට මොකද හිතෙන්නේ මේ මෙවැනි අවස්ථාවක් සම්බන්ධයෙන් සහ ඔහුගේ රසිකයෙක් විදිහට? ඇතම සාමාන්‍ය මේ අදට පවතින සංගීත ලෝකයෙන් නික්ම ගිය, ඒ කියන්නේ සමස්තය කැරියර ගත්තොත් එහෙම අපෙන් වෙන්ව ගිය ගායකයෙක්ගේ ගීතයක් ගායනා කිරීම සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම තරඟයක හෝ නැත්නම් මෙවැනි අවස්ථාවක ඉතාම වැදගත්. ඒ කියන්නේ ඒ හේතුව නිසාම නෙමෙයි මම ගීතය තෝරගත්තේ මට යම්කිසි ආකාරයක ලෙංගතුකමක් ඔබගේ පියා කෙරෙහි තියෙන නිසා සහ එහා සමාන යම්කිසි ආකාරයක ලඟ වෙන්න පුළුවන් කටහඬක් තියෙන නිසා ඒ ගීත ඉදිරියටත් ඉදිරි පරම්පරාවකටත් යන්න ඕනි කියන තැන මම කවදත් ඉන්නවා. ඔබතුමන්ගෙනුත් ඒට තල්ලුවක් ලැබීම ගැන මම පෞද්ගලිකව හුඟක් සන්තෝෂ වෙනවා. බොහොම ස්තුතියි නැවතත් ඔබට. අප කෙටි විරාමයකට නැවතත් ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙනවා.